ඉනෝකා සත්‍යාංගනී කීර්ති නන්ද. සුලංකිරිලි චිත්‍රපටයේ චිත්‍රපට අධ්‍යක්ෂකාව ලෙසින් 2002 වසරේදී සම්මානයෙන් පිදුම් ලැබපු ඉනෝකා පහුගිය කාලේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වුණා. ඒ අපූර්වතම කලාකාරිය ඉනෝකා සත්‍යාංගනී කීර්ති නන්ද සමගින් අද My Side of the Story within මම ඔබත් එක්ක එකතු වෙනවා. ඉනෝකා, ඔබ ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් කළෝ. පහුගිය කාලේ ඉනෝකා ගැන වැඩියෙන් මිනිස්සු කතා කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයක් වෙන Facebook, ඉනෝකාගේ Facebook පිටුවේ ඉනෝකා තබල තිබිච්ච සටහනක් ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. මේ වගේ සටහනක් තබන්න ඉනෝකා පෙළඹුණේ කොහොමද? හිත දුන්නේ කොහොමද? ඇත්තටම කැලුම් මම හුඟක් ජීවිතේ අවංකව විවෘතව කතා බහ කරලා ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් ඒකෙන් මට වෙච්ච ගොඩක් පාඩුත් තියෙනවා. හැබැයි ඒ පුරුද්ද මං පොඩි කාලේ ඉඳලා මත්හැරියේ නැහැ. ඉතින් මම ජීවිතේ විවිධ අවස්ථාවල විවිධ ක්ෂේත්‍රයන්වල විවිධ يعني වගකීම් සම්භාරයන් එක මං ගනුදෙනු කරද්දී ඒ ලැබපු අත්දැකීම් මං අඩුවෙඩි සහිතව බොහොම විවෘතව හෙළිදරව් කරන්න කැමති කෙනෙක්. මුගක් අය අපි දන්නවානේ Facebook එක පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ අති පෞද්ගලික අත්දැකීම් විතරක් ෂෙයා කරන්න. දැන් අපි හිතමු ප්‍රේමයේ බිඳ වැටුණත් ඒකේ තමන්ගේ දුක වැළපීම පෙම්වතාට කියන්නේ නැතුව Facebook එකේ ඒ තමයි එයා තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය හරියට පාවිච්චි කරන්නේ. ඊට එහෙම නැත්නම් සමහරවිට තමන් පුද්ගලික කෑමකට ගියොත් ඒ කියන්නේ පවුල ඇත් එක ඒ කෑම මේසේ තියෙන සියලුම කෑම වර්ග අපිත් දකිනවා. ඉතින් ඒ වගේ විවිධ අතිපෞද්ගලික දේවල් වලට තමයි හුඟක් අය තමන්ගේ මුහුණ පොත පාවිච්චි කරන්නේ. හැබැයි මම කැමති පුද්ගලයෙක් හැටියට අපිට සමාජයට කිසියම් පණිවිඩයක් දෙන්න පුළුවන් නම් අපේ පෞද්ගලික අත්දැකීමක් තුලින් හරි තව කෙනෙක්ට කිසියම් උත්තේජනයක් ලබන්න පුළුවන් නම් ජීවිතය ගැන ඒ දේවල් බෙදා හදාගන්න. ඉතින් මගේ මුළු මුහුණ පොතම බැලුවොත් කෙනෙක් බොහොම අවධානයෙන් මං හිතන්නේ එවැනි අත්දැකීම් තමයි මම මේ මුහුණ පොත පටන් ගත්ත දවසේ පටන් කියන්නේ 2014 පටන් බෙදාගෙන තියෙනවා. මෑතකදී පාර්ලිමේන්තුවේ බොහොම වේගවත් කතාවක් කරා අපි දන්න රංගන ශිල්පියෙක් උද්දික ප්‍රේමරත්න. ඔහු කතා කරේම ජාතික රූපවාහිනිය කිසියම් ආකාරයක අර්බුදයකට ලක් වෙලා තියෙනවා, සේවකින්ට පඩි ගෙවා ගන්නත් බැරි තත්ත්වයකට. ඒ අතරේ විෂයභාර ඇමතිවරයා යම් සම්මානවලකට වෙනත් අයෙකු වෙනුවෙන් පිරිනමපු, ඒ කියන්නේ ඔහු එහි නිෂ්පාදකවරයා එක හරි, නමුත් එහි රංගන ශිල්පීන් සඳහා පිරිනමපු සම්මානයක් ගන්න විදේශගත වෙලා, ඉතින් ඒ හරහා ඔවුන් නොකිය කියන්නේ ඉතින් මේ රාජ්‍ය බලය සහ රටේ තියෙන ආර්ථික පිරිවැය කියන දේ හරියට කළමනාකරණය වෙන්නේ නැහැ. ඇමතිවරයාගේ පටන් ඒවා යම් කිසි විදිහක අවභාවිතා කරනවා කියන එක. ඉතින් ඒ අත්දැකීම විඳලා ඊට පහුවෙනිදා හරි අපූරු සිදුවීමක් වුණා. ඒ තමයි මේ මම ජාතික රූපවාහිනියට ගිහිල්ලා මා ගිය එකම විදේශ සංචාරය. එහි ඡායාරූප පෙළක් අර අපේ පරණ ඒවා පොප්අප් වෙනවනේ, එහෙම මේ ඇවිල්ලා තිබුණා මේ මගේ මුහුණ පොතේ ඒ ඡායාරූප පෙළ. ඇත්තරම මං වසර එකමාරක් ජාතික රූපවාහිනියේ මගේ නිල කාර්යභාරය කළා. නමුත් මේ මට ලැබිච්ච අවස්ථා ගණනාවකින් මම ඇත්තරම විදේශ සංචාරසයක් සඳහා සහභාගී වුණේ එකම එක අවස්ථාවයි. ඉතින් ඒ අත්දැකීමත් එක්ක අර අර ඇමතිවරයාගේ විදේශ සංචාරයේ ඒ කතන්දරයකට ගැළපිච්ච හින්දා මට හිතුණා යම් කිසි සටහනක් මම ඒක පාදක කරගෙන තියන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ අදහස මං එලිදරව් කරේ. ඉනෝකාගේ මුහුණු පොත දැක්කහම, ඒ සටහන දැක්කහම මට මතක් වෙච්ච බොහෝ දේ තිබුණා. ඒන එක දෙයක් තමයි ඉනෝකා, ඔබ ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය බාර අරගෙන වසර එකහමාරක් වැඩ කළා. ඒ කාල පරාසය ඇතුළතදී ඔබේ මිතුරෙකු වන මම ජාතික රූපවාහිනියේ නොඑක් අවස්ථාවන් වලදී නිවේදන කටයුතු වලට සහභාගි වෙනවා. නමුත් මමත් ඔබත් කවදාවත් එක දවසකවත් හමු වෙලත් නැහැ, කතා කළත් නැහැ. මම ඔබට කරපු එකම දේ තමයි ඔබේ පත්වීම වෙනුවෙන් සුබපතා මුහුණු පොතේ සුබපැතුම් පණිවිඩයක් යවපු එක විතරයි. ඔබ කිසිම ආකාරයකින් ඔබ සභාපතිත්වයේ දරන කාල සීමාව ඇතුළතදී ඔබේ හිතවතුන් හිතවතියන් වෙනුවෙන් මොනෑම ආකාරයකින් හෝ ඔවුන් සඳහා සුවිශේෂ වරප්‍රසාදයක් ලබා දීපු කෙනෙක් නෙමෙයි. ඒ ඔබ නෙමෙයි. මම හිතන්නේ ඉනෝකා සත්‍යංගනීව හරියට දන්න කෙනෙක් ඉන්නවා නම්, මොකද මම ඔබ ගැන දන්නවා
සරසවි කාලේ ඉඳලම. නමුත් බොහෝ දෙනා නොදන්නවා වෙන්නට පුළුවන්. හැබැයි ඒ ඔබ නෙමෙයි. ඔබේ රාජකාරිය ඔබට හැකි පමණින් ඔබ උපරිම තලයෙන් කරන්නට උත්සාහ කළා. නමුත් මොනියම් මොහ හේතුවකට ඔබට එතනින් ඉවත් වන්නට සිදු වෙනවා. දේශපාලන පෙරලි සිදුවීම් නිසාවෙන්. ඇත්තටම කැලුම් මම පුංචි අත්දැකීම් දෙක තුනකින් ඒ මගේ අවධිය ගැන සිහිපත් කරන්නයි. මගේ පාසලේ කුඩා කල පටන් ගනි පළවෙනි වසරේ ඉඳලා මගේ හොඳම මිතුරිය වුණේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ දියණිය ඉනෝකා අමරසේන. ඉතින් අපි දෙන එකටමයි හැම්බෙලිම ඉන්නේ. ඉතින් සුජාතා විද්‍යාලයෙන් පස්සේ මම විශාඛා විද්‍යාලයට ගියා උසස් අධ්‍යාපනය හදාරන්නේ. නමුත් සුජාතා විද්‍යාලේ අපි එක පන්තියකට ඉඳද්දී කියන්නේ අපි අර ගහට පොත්ත වගේ කියලා කියන්නේ ඒ තරමටම අපි බැඳිලා හිටපු ඉහෙලියන් දෙදෙනෙක්. ඇත්තටම එක්තරා අවස්ථාවකදී මට මතකයි මම සභාපති ධූරයේ ධර්ණ අතරේම එක්තරා නිලාරෙන් කාසින්ගේ මෙහෙයවපු මාවලක්ෂිත අධ්‍යක්ෂණය කර සිනමා වැඩසටහනකට ඉනෝකා පැමිණියා. නමුත් ඇත්තටම මට ඔවුන් හමු වුණේ නැහැ. ඒ වගේම ඉතර අවස්ථාවක ඉනෝකාගෙන් මව අපි බොහොම ගරු කරන අපි ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, ඇය තෙල්නාට්‍ය අධ්‍යක්ෂවරියක් ද වෙනවා. ඉතින් ඇයගේ නිර්මාණ කිහිපයක් මා වෙත ඉදිරිපත් කරා. ඉතින් ඒ අවස්ථාවේදී මම බොහොම ගරු කරන කෙනෙක් වෘත්තිමය වශයෙන්ුත් මම ඉතාම කාරුණිකව ඇයට පහදලා දුන්නා. ඇත්තටම මගේ බල සීමාව ඇතුලේ මට කිසිදු විශේෂතාවයක් දක්වන්නට බැහැ. ඇයත් ඇත්තට මේකට බොහොම සතුටින් එකඟ වුණා. ඊට පස්සේ ඒක නිරීක්ෂණ මණ්ඩලයකට සමීක්ෂණ මණ්ඩලයකට යොමු කරා. ඒ අවස්ථාවේදී ඔවුන් ඒක තෝරාගත්තේ නෑ. නමුත් අපි අතර කිසිදාක ඒ සම්බන්ධයෙන් විරසකයක් ඇති වුණේ නෑ. ඒ මා පිළිබඳ කිසිම ආකාරයකින් වැරදි හැඟීමක් ඇති කරගත්තේ නෑ. අදටත් ඇය මගේ මුහුණු පොතේ ඉන්නවා. මේ ශ්‍රියානි මහත්මිය එතුමිය මීය පෙරේදත් මගේ මවගේ උපන්දිනයට බොහොම දයාබරු සුවපතලා තිබුණා. ඉතින් එහෙම කියන්නේ මං හිතන්නේ අපි හැම වෙලේම අපි ජීවිතේ අපි රඟන භූමිකා වෙන්ව හඳුනා ගත යුතුයි කැලුම්. ඒ වගේම තව අත්දැකීමක් මම කියන්නම්. ඇතරම මගේම සහෝදරයා මගේම මල්ලි, ඔහු වෘත්තියේ නීතිඥවරයෙක්. ඔහු ඇතරම ලංකාවේ ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් විශේෂඥවරයෙක් හැටියට ක්‍රීඩා මාත්‍යංශ කියන්නේ විවිධ රජයන් යටතේ ක්‍රීඩා මාත්‍යංශ තුළ නීති උපදේශකයෙක් හැටියට කටයුතු කරනවා. එතකොට දැන් අදටත් එහෙමයි. ඉතින් ඔහු ඇත්තටම අපේ ජාතික රූපවාහිනියම ක්‍රීඩා වැඩසටහනක් සඳහා මට මතකයි පාලිත සෙනරත් යාපා ක්‍රීඩාංශයේ ප්‍රධානියා හිටපු ඇවිල්ලා මට ඉල්ලීමක් කරා. මේ මැඩම් ඔබතුමියගේ සහෝදරයාව අපිට වැඩසටහනකට කැඳවන්න අවශ්‍යයි. ඒක මේ අපි විසින් කරන ලද නිගමනයක් තීන්දුවක් කියලා. නමුත් මම ඒ වෙලාවේ බොහොම කාරුණිකව පහදලා දුන්නා. ඇත්තටම ඒකේ කිසි වැරද්දක් නැහැ. වෘත්තිය අතින් ඒකට සුසුකම් දරනවා. හැබැයි යම් හේකින් ඔහු අද මෙතෙන්ට පැමිණියොත් ඒක තවත් කෙනෙක් වෙනත් තැනකින් බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම ඉල්ලීමක් කරනවා ඒ වෙනුවට වෙන කෙනෙක් තෝරගන්න කියලා. ඉතින් ඔය වගේ තවත් දෙකින් තියෙනවා. අතර අපිම බැච්මේට් කෙනෙක්. මම ඒක නම් එයාගේ නම කියන්න කැමති නෑ. මේ මොකද එයා අපහසුටපත් වෙයි කියලා හිතලා ඔහුගේ යම් නිර්මාණයක් ඉදිරිපත් කරන්න හදද්දිත් මම බොහොම කාරුණිකව පහදලා දීලා කිව්වේ ඇත්තටම මගේ බල සීමාවෙන් පිට මා කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද එකම හේතුව කැලුම් මිනිස්සෙක් හැටියට මම හරි සරල කෙනෙක්. මම ඇත්තම කියන්නේ දැන් මගේ මම පාවිච්චි කරන වාහනයට අවුරුදු 20කට වැඩි මං මිලදී අරගෙන. සාමාන්‍ය ඕන කෙනෙක් තමයි වාහනය පවා වෙනස් කරන්න කැමතිනේ. ඒ වගේම අපි හිතමු සාමාන්‍ය ජීවිත රටාව තුළ වුණත් මම වෙජිටේරියන් කෙනෙක්. ඒ කියන්නේ මම සත්තුන්ට දින ආදරේ හින්දා නිර්මාංශ කෙනෙක්. ඒ ඇතුළු අනිකුත් කියන්නේ ඔබ වගේ මම ලස්සනට අඳින්න කැමති. එතනින් එහා මම අනිත් හැම මගේ ජීවන චර්යාවක්ම බොහොම අල්පේච්ච විදිහට ගත කරන්න කැමති කෙනෙක්. ඉතින් එහෙම වුණාම අපිට තියෙන ලොකුම සතුට සහ සහනය තමයි ගැලු රැට නිදාගන්න යනකොට අපේ හිතේ කිසිම බරක් විචිකිච්ඡාවක් නොතිබී නිදාගන්න පුළුවන්කම ලැබීම. ඒ වගේම මම මිනිස්සු කෙනෙක් ටිකක් ආඩම්බර කෙනෙක්. ඉතින් අපි ආඩම්බරය කෙනකින් අදහස් කරන්නේ උද්දච්චකම නෙමෙයි. අපි ටිකක් අර අභිමානය කියලා කියන්නේ එහෙම ඇතුව ජීවත් වෙන්න මං කැමති කෙනෙක්. එතකොට අපි ජීවිත ඇතුලේ පුංචි පුංචි හිස් දෙන්න අපි තියාගත්තොත් දැන් උදාහරණයක් මං වෘත්ති අධ්‍යක්ෂවරියක් වෙන හින්දා දැන් මම වෘත්ති නිල කාර්යයක් කරන වෙලාවක මට යම් මගේ කියන්නේ කණ්ඩායම ඉන්න කෙනෙක්ට යම් අවවාදයක් කරන්න තියෙනවා නම් වෘත්ති මට්ටමින් යම් කිසි දෙයක් ටිකක් ඍජුව කතා කරන්න තියෙනවා නම් මම යම් ආකාරයක
පෞද්ගලික ජීවිතයේ ඊට වඩා මගේ අඩුළු උඩුකම් ඇති පුද්ගලයෙක් වුණොත්, මේ කියන්නේ මම ප්‍රතිපත්ති වලින් බැහැරව කටයුතු කරන කෙනෙක් වුණොත්, ඔවුන්ට උනත් එනවා යම් කිසි හැඟීමක්. මොකටද මේ අපි මෙයා කියන දේ අහන්නේ? මොකද හේතුව මේ මෙයාගේ ඇත්ත ජීවිත එකක්, මෙයාගේ මේ මවාපාන ජීවිතය තව එකක් කියලා. ඉතින් ඊට වඩා අපි හැම තැනකදීම පුළුවන් තරම් උත්සාහ කරොත් අපිට පුළුවන් හැකි මට්ටමින් බොහොම නිරවුල්ව පිරිසුදුව හිතට එකඟව ජීවත් වෙන්න. මං හිතන්නේ අපිට ජීවිතේ කිසිම තැනක අපහසුවකට පැකිලීමකට ලක් වෙන්න වෙයි කියලා. ඉතින් මම හරි කැමති අර ඔබ කී ආකාරයට මේ රාජකාරිමේ වශයෙන් උත් උපරිමයෙන්ම මං කරන කටයුත්තට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඉනෝකාගේ ඔය වගේ තීරණ ගැනීමේ හැකියාවට කුඩා අවදී, එහෙමත් නැත්නම් තරුණියක් විදියට ඔබට බොහොම අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ සිදුවීමත් බලපානට ඇද්ද? මම ජීවිතයේ අභාග්‍ය සම්පන්න සිදුවීම් දෙකකට මුහුණ දීපු කෙනෙක් කැලුම්. එකක් මගේ පියාගේ ඝාතනය සහ මව ඒ මොහොතේදීම සදාකාලික උත්පල පුද්ගලෙක් බවට රෝධපුටුවකට ඇදවැට්ටවීම. මොකද මගේ මව ඒ වෙනකොටත් මරදාන ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයේ විද්‍යා ගුරුවරිය හැටියට සේවය කරමින් හිටියා. ඇය අවුරුදු 40 ගණන් වල මැද හිටියේ. එතකොට ඒ වයසේදී ඇය රෝධපුටුවකට ඇද දමලා අදටත් ඇය හොඳින් ජීවත් වෙනවා. එතකොට ඒ අත්දැකීම මගේ ජීවිතේට විශාල කම්පනයක් ඇති කරපු සිද්ධියක් වුණා. ඒ වගේම මං හිතන්නේ මේ ඊගාවට කියන දේ ඔබටත් මතක ඇති, ඔබත් ඒකේ කොටස්කරුවෙක් හින්දා. ඒ තමයි මගේ ප්‍රථම ප්‍රේමය. විශ්වවිද්‍යාල ජීවිතය තුළ මගේ ප්‍රථම ප්‍රේමය ඇත්තටම ටයර් සෑයක් යට සැඟවී ගිය තවත් එක වේදනාත්මක කතාවකින් නිමා වුණා. ඇත්තටම මට මතකයි ඒක මගේ විභාගවලට පවා බලපෑවා. ඇත්තටම මම එක්තරා අවස්ථාවක මගේ එක විභාගයක් පවා මට අතරින්න වුණා. ඒකෙන් මගේ ඉගෙනීම අඩාල වුණා. ඉතින් එවැනි කොටිම මම දියනත් සමරසිංහ වැනි මනෝවෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා අවස්ථා කීපයකදී ඔහුගේ උපදෙස් පැතුවා. මොකද එවැනි කම්පනයන් මම මගේ ජීවිතේ ඉතාම තරුණ අවදියේදී මම මුණ දීලා තියෙනවා. ඉතින් ඒ හරහා මට ලැබිච්ච ආදර්ශය තමයි, ජීවන ආදර්ශය තමයි කැලුම්. ඇත්තටම මේ ලෝකේ හැම දෙයක්ම හරි බොහොම කෙටි කාලයකට, බොහොම තාවකාලිකව අපි භුක්ති විඳින දේවල්. ඒ කියන්නේ මේ ජීවිතේ කියන්නේම අපිට අයිති නැති දෙයක්. මම හුඟක් කොඩා කාලේ ඉඳලා පොත්පත් කියවන කෙනෙක්. ඉතින් ඒ හරහා මම මේ හුඟක් වෙලාවට ජීවිතේ මේ අනිත්‍ය කියන දෙයට, එහෙම නැත්නම් බුදුදහමේ තියෙන අකාලිකයි කියන ඒ දහමට මං හුඟක් පොඩි කාලේ ඉඳලා හිත යොදවපු කෙනෙක්. ඉතින් ඒකත් එක්ක තමයි අර මම ඔබට කලින් කී විදිහට මේ අල්පේච්ච ජීවිතයකට මගේ හුරු වීම ඇති උනේ. ඉනෝකා, ඔබේ ජීවිතේ ඔබට වඩාත්ම සමීප පුද්ගලයන් දෙදෙනෙක්, ඔබේ පියා සහ ඔබේ පෙම්වතා, ඔබ ඉතාමත්ම තරුණ කාලයේදී දේශපාලන ඝාතනයන්ට ලක් වුණා කියලා කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. පැහැදිලි වෙයි. දෙන්නම එකම මූලයන් දෙකක්, එකම මූලයක් හේතු කොටගෙන තමයි ඝාතනයට ලක් වුණේ. ඔබේ පියා කිසිම කලක කිසිම ලෙසකින් ක්‍රියාකාරී දේශපාලනයට සහභාගී වෙත දේශපාලනඥයෙක් නෙමෙයි. ඔව්. හැබැයි එතින්දි මම පොඩි ඌනපූර්ණයක් ඒකට එකතු කරන්නම් කියලා. ඒ තමයි මේක බොහෝ අය දන්නවා. හැබැයි මේක ඇත්තම විට අප්‍රකට කතාවක් වෙන්න පුළුවන්. ඇත්තටම මගේ පියා එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් පැරණිම. ඒ වගේම ලංකාවේ දැනටත් ප්‍රචලිත විශාලතම වෘත්තීය සමිති ව්‍යාපාරයක් වූ ජාතික සේවක සංගමේ නිර්මාතෘවරයා ඔහුයි. එතකොට ඒ අත්දැකීම උඩ මම දන්නවා මගේ ගෙදර අර ඔහු ඔබ කිය ආකාරයට අමාත්‍යවරයෙක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මට්ටමින් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ නොවුනට ඔහු හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා බොහෝම කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක්. ජේ.ආර්. ජයවර්ධන මහතා අපේ ගෙදර උත්සව අවස්ථාවලදී පවා අපි ඉතාම කුඩා කාලේ ආව ගිය කෙනෙක්. ඉතින් ඒ වගේම අපේ ගෙදර මට මතකයි මගේ පියා හවසට පොඩක් මදු විතපානය කරනවා. ඉතින් ඔව්, වෘත්තියේ නීතිඥවරේ. ඔව්, වෘත්තියේ නීතිඥවරේ. එතකොට ඔහු මුණගැහෙන්නේ න මිතුරන් එක්ක බහුලවම අපේ කන්වල වැකෙන්නේ මේ දේශපාලන කතිකාවන්. ඉතින් ඇත්තටම මගේ පියා අර ඍජුවම දේශපාලනයට සම්බන්ධ නොවුනට ඔහු බොහොම දැඩි විදිහට
පක්ෂ දේශපාලනය ඇතුළේ කිසියම් සාධනීය භූමිකාවක් නිරූපණය කරපු පුද්ගලයෙක්. ඉතින් ඒ කාරණා එක්ක ඇතරම ඔහුගේ ඝාතනයට මුල් වුණා කියලා කියන්නේ ඉතින් අපි තාම හරි සිද්ධිය දන්නේ නැහැ. මොකද ඊට පස්සේ විජේතුමා කුමාරතුංග ඝාතන කොමිෂම තුලින් ඔහුගේ ඝාතනයක් තහවුරු කරලා තිබුණයි කරපු පුද්ගලයා විජේ කුමාරතුංගයන් ඝාතනය කරපු කෙනාමයි කියලා. ඇත්තටම එක කොන්ත්‍රාත් එකක් දීලා කරපු ඝාතනයක්. ඒ කාලේ ජයජයවර්ධන දෙවරක් ජනාධිපති ධූරයේ දරලා තුන්වෙනි වතාවටත් ඔහුපත් වෙන්නට යම්කිසි යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් ඒක විවිධ පිරිස් ඒකට විරුද්ධ වුණා. මොකද මෙයා බොහොම ඒකාධිපති නායකයෙක් විදිහට තෙවරක්ම රටේ බලය හොබවන්න හදනවා වගේ එකක් තිබිලා පස්සේ ඒ කාලේ ඒ විවිධ ඒ විරෝධතා මැද්දේ ඒකට යම්කිසි උසාවියේ යම්කිසි නඩු නිමිත්තක් පවරලා ඒක ප්‍රොසීඩ් කරන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. එතකොට ඒ කෘත්‍යාධිකාරී මණ්ඩල සභාව තුළ ලයනල් ජයතිලක හිටපු අධ්‍යාපන ඇමති ඒ යෝජනාව ගෙනාහම ඒක සෙකන්ඩ් කරලා තියෙන්නේ මගේ අප්පච්චි. එතකොට ඒ වගේ මේ නඩුවට පෙනී ඉන්න එක නීතිඥවරයෙක් හැටියටත් මගේ අප්පච්චි ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් ඔය කාරණයේ උඩ ඝාතනයට ලක් වුණා කියලා තමයි පසු කාලීනව විවිධ පුද්ගලයන් ඒක හෙළිදරව් කරේ. ඒ අත්දැකීම මගේ ජීවිතේ මාව වෙනස් මිනිසෙක් බවට පත් කරා. දේශපාලනමය සිද්ධාන්තයන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදකට කෙනෙකුට ඝාතනය වන්නට වනවා නම් ඒ කොයිතරම් අභාග්‍ය සම්පන්නද? දෙවෙනි සිදුවීමේ හා සම්බන්ධව මම ඔබත් එක්ක කතා කරන්නට යන්නේ නැහැ. මොකද එයත් ඒ වගේම ටයර් සෑයක කතන්දරයක් වන නිසාවේ. මේ වගේ ජීවිතේ බොහොම අභියෝගවලට ලක්වෙච්ච නිසා වෙන්ම ඉනෝකා ඔබට ඔබ ලබා ගන්නට ගිය වැඩිදුර අධ්‍යාපනය අතරමඟ නවත්තන්නට සිදු වුණා. ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට අද ඔබට මොකද හිතෙන්නේ ගැන? ඇත්තට මගේ මව නම් ඒ ගැන බොහොම කම්පාවට පත් වුණා. මං අවසාන වසර දක්වාම ඇවිල්ලා ඒක නතර කරපු එක ගැන. ජීවිතේ කියන්නේ මම බෞද්ධ දර්ශනයේ ගොඩක් විශ්වාස කරන කෙනෙක්, ඒ අනුව ජීවිතය හැඩගසා ගත්ත කෙනෙක්. ඇත්තටම අපි මේ ලෝකෙට උපදිනකොට මං විශ්වාස කරන විදිහට මේ සබහාදහම විසින් අපේ ජීවිතය පිළිබඳ කිසියම් වූ නිර්ණයට එළඹිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අද ඔබයි මමයි මේ කරන සාකච්ඡාව පවා ඒ සැලැස්මේ කොටසක්. ඉතින් ඒ වගේම යම් සිදුවීම් සමහර වෙලාවට අපිට බොහොම ඒ මොහොතේ ඇති වෙන ඛේදවාචකයන් විදිහට පේනුණාට ඒවා ඇතැම් තැන්වලදී ආපස්සට හැරිලා බැලුවාම විශ්වලා ගන්න ආශිර්වාදයන් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම මම මගේ නීති අධ්‍යාපනය නම් ඇත්තටම අවසන් නොකරන්න හේතුව මම වෘත්ති අධ්‍යක්ෂවරියක් බවට පත්වීමයි. ඒක තමයි ඇත්ත කතාව. ඔබට කොහොමද හිත දුන්නේ මේ වගේ බොහොම තැවැන්ත නිර්මාණයක් කරන්න? සුලං කිරිල්ලි, 2000 වර්ෂය කියන්නේ තවත් මගේ ජීවිතයේ කඩේමක්. මගේ විවාහයෙන් මම සමුව ගන්න තීරණයක් අරගෙන මම බොහොම හුදකලා වෙලා හිටපු කාල පරිච්ඡේදයක්. මම ඇත්තට මේක කියන්නේ ඒකට කියන්නේ ගුහාගත වීමක් කියලා. මම ජීවිතේ හුඟක් කාලවට යම් යම් කඩාවැටීම් අභියෝග නම් මම බොහොම ජවෙන් මුණ දෙනවා. නමුත් පරාජයන් හමුවේ මම ඇත්තටම ආස නැහැ දෙයකට එල්ලිලා ඉන්න. ඉතින් මම හුඟක් වෙලාවට කරන්නේ මම යම්කිසි කෝෂයක් වගේ එකක් ඇතුළට මාව ඇතුල් කරලා සතියක් උපරිම මාසයක් මම මේ පීඩනයත් එක්ක ඉඳලා ඊට පස්සේ සම්පූර්ණ අලුත් මනුස්සයෙක් හැටියට එළියට එනවා. ඉතින් ඔය කාලේ මට ඕනකම තිබුණා හුස්ම ගන්න හේතුවක් හොයාගන්න. මම එදා දවස් මම නැගිටලා මම ගත කරන්න මට යම්කිසි සාධාරණ හේතුවක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ අතරේ තමයි මම මේ සුලං කිරිලි පිටපත ලිව්වේ. ඇත්තට මේකට පාදක වුණෙත් මමම කරපු එක්තරා කාන්තා කාර්යංශයේ විවින් කරපු එක්තරා වාර්තා වැඩසටහනකදී මට මූණ දෙන්න සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීමක්. ඉතින් ඒකත් මම හිතනවා මගේ ජීවිතේ නැවත අර ඔබ කී ආකාරයෙන් කඩේම අවස්ථාවක් හැටියට මම නම් කරන්න කැමතියි. සුලං කිරිල්ලි ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. සුලං කිරිල්ලි එක දිගට අන්තර්ජාතික සිනමා සම්මාන රැසක් වගේම ලංකාවේ තිබිච්ච හැම ප්‍රධාන සිනමා සම්මාන උළෙලකදීම සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් වීම ගැන. ඇත්තටම සුලං කිරිල්ලිට සම්මාන කීයක් ලැබුණා? සුලං කිරිල්ලිට ජාතික සම්මාන 24කුත් ජාත්‍යන්තර සම්මාන 9කුත් ලැබිලා තියෙනවා. සුලං කිරිල්ලි අධ්‍යක්ෂණයෙන් පස්සේ වෙනත් අධ්‍යක්ෂකවරියකට
ඔය අවස්ථාව ලැබුණනම් ඔය වගේ සම්මානයට පාත්‍ර වෙන්න ලැබුණනම් උත්සාහ ගන්නවා එක දිගට චිත්‍රපටි නිර්මාණය කරන්න. ඉනෝකා එහෙම වෙන්නේ නෑ ඔබට. මන් තරමක් ආඩම්බරකාර කෙනෙක්. ආඩම්බරකාර කෙනෙක්ට හොඳම විවරණය වෙන්නේ මේ මම ඇතුළට බර කෙනෙක්. ඒ කියන්නේ අපි ඉන්ට්‍රවර්ට් කැරක්ටර් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මම හරීම මේ දැන් සාමාන්‍යයෙන් ඔය අසාධාරණයන් වෙනුවෙන් විවිධ දේවල් වෙනුවෙන් බොහොම කෑ ගහලා එළියට පැනලා කටයුතු කරාට තමන් යම්කිසි දෙයක් හඹාගෙන යාම විශේෂයි මම හරි බැක්වර්ඩ් කැරක්ටර් එකක්. ඉතින් ඒ හැබැයි ඒ වුණාට මට නිෂ්පාදකවරුන් තිදෙනෙක් සහ නිෂ්පාදකවරියකගෙන් ඇරයුම් ලැබුණා සිනමාපට නිර්මාණයට. මගේ අවාසනාවටද ඔවුන්ගේ වාසනාවටද එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්තද දන්නේ ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ මේ සිනමාපටයේ අර මැද මාවතක එකක් කරන්න. මොකද හේතුව මේ ඇත්තරම දැන් නිෂ්පාදකවරයෙක් තමන්ගේ කියන්නේ ඒ සඳහා වැය කරන පිරිවැය උපයා ගැනීමේ අභියෝගයක් තියෙනවනේ. ඉතින් ඒකෙදී ඔවුන්ට කිසිසේත් මම දොස් කියන්නේ නැහැ. ඉතින් මට ඒ අවස්ථාව එසේ උදා කරගන්න ඕනේ උන්නේ නැහැ. හැබැයි මෙහෙම කාලේ යනකොට මට තේරුණා මේ දැන් කවුරුත් මට කතා කරන්නේ නැහැ කියලා. එක තැනකදී අර අපි අර ඉතාලම ඉහලින් කියන්නේ ජනප්‍රියත්වයට පත් වෙලා ඉඳලා කාලානුරූපව ඒක පොඩ්ඩක් හිඳී යනවනේ. ඒ අදීරේදී හැමෝටම අමතකුණා. අමතකුණාම මම තනියම තීරණය කරලා සින්ඩ්‍රෙල්ලා නිර්මාණය කරන්නට බොල්ගොඩ ගඟයිනේ මට යම් කිසි දවසක නිවසක් හදන්න තිබිච්ච අක්කර කාලක ඉඩමක් බැංකුවකට උගස් තියලා ලංකාපුත්‍ර බැංකුවට උගස් තියලා ඒක මට අහිමි වුණා. ඉතින් සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටිය තුලත් මම යම් යම් කියන්නේ මැදමාවතී සිනමාවක් ඇතුලේ කරන්න පුළුවන් අත්හදා බැලීම් කරන්න උත්සාහ කරා කැලුම්. හැබැයි විචාරකින් ඒක ඉතාම ඉහලින් පිළිගත්තා. භූපති නලින් වික්‍රමගේ දීප්ති කුමාර ගුණරත්න එතකොට විදර්ශන කන්නංගර වගේ සමන් වික්‍රමාරච්චි වගේ ලංකාවේ ඉන්න විශිෂ්ට ගණයේ විචාරකින් එය ඉතාම ඉහලින් අගේ කරත් ප්‍රේක්ෂකින් ඒකේ තරම් කියන්නේ හොඳ කියන්නේ තමන් කැමති දැනෙන චිත්‍රපටයක් දැනෙන කියන එකට වඩා එතන නිවැරදි වචනේ ඒක අර මම මේ කෙලින්ම අර දැන් මසාලා සිනමාවකදී අපේ වාණිජ සිනමාව පුරුදු වෙලා තියෙන يعني ෆයිට් තියෙනවා ගහ සින්දු තියෙනවා ඊට පස්සේ යම් යම් කැළඹීම් ඇති වෙනවා කියන්නේ ක්ලයිමැක්සස් කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ නමුත් මේකේ මට ඕනකම තිබුණේ මේ ඔය බල්ලත් ඇති සමහරලාට බිෆෝ සන්සෙට් ආෆ්ටර් සන්රයිස් වගේ ඉන්ටර්නැෂනල් මූවිස් වල තිබුණ මේ ප්‍රේම කතාවල වෙනත් මානයක ඒ කියන්නේ බොහොම සෞම්‍ය හිමිහිට ගලාගෙන යන ජීවිතයට වඩා කියන්නේ ඇතුළට කතා කරන ආකාරයේ සිනමා පටයක් මට කරන්න ඕන වුණා ප්‍රේමයේ විශේෂයි. හැබැයි අර ඒ අතරේ පොඩි විනෝදාත්මක බවකුත් රඳවාගෙන. ඉතින් ඔය අත්හදා බැලීම මේ අර එකපාරට ලාංකීය ප්‍රේක්ෂකින්ට වැළඳ ගන්න බැරි වුණා. නමුත් අදටත් සින්ඩ්‍රෙලා සිනමා පටේ දෙවන කොටස එන්නේ කවදාද කියලා. මොකද ඒකේ කොටස් දෙකක් තියෙනවා සිනමා පටේ. ඒක ගැන නිතර මගින් ප්‍රශ්න කරන පිරිසක් ඉන්නවා. මේ විදිහට අපිට සින්ඩරෙල්ලා දෙවෙනි කොටස දකින්න ලැබෙවිද ළඟදී? ඒක නම් කියන්න බෑ කැලුම්. මොකද ලංකාවේ දැන් තියෙන වර්තමාන තත්ත්වය අනුව අකනගාටුගේ උනත් කියන්න ඕනේ. ඇත්තටම අද මං හිතන්නේ චිත්‍රපටි 100 ගානකට වඩා පොලිමේ තියෙනවා. හැබැයි පොලිමත් දැන් අද නතර වෙලා තියෙනවා. මං හිතන්නේ ලංකාවේ සිනමා කර්මාන්තය මං අකමැති වචනේ කියන්න. හැබැයි සිනමා කර්මාන්තය අවසන් හුස්ම අදිමින් ඉන්නවා කියන්නත් සිද්ධ වෙනවා අපිට. එතෙන්දී කියන්නේ මේ කතාබහ කොහේ හෝ තැනක දකින රජයේ වගකීම්ත්තේ ඉන්නවා නම් මේ වෙනුවෙන් කුමක් හෝ විකල්ප වැඩපිළිවෙලක් ඇති කරන්න පුළුවන්. මොකද ආර්ථික මට්ටමින් මිනිස්සුන්ට අද මේ විශාල මුදල් ආයෝජනයන් කරලා නිෂ්පාදන කරන්න බෑ. එතකොට එවැනි තැනකදී වෙනත් විකල්ප වැඩපිළිවෙළවල් හෝ සිනමා කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යන්න ඉදිරිපත් කරනවා නම් දැන් උදාහරණයකට අපි කිව්වොත් දැන් සිනමාහලකට ඇවිල්ලා රුපියල් 1000ක් දීලා ටිකට් එකක් අරගෙන මිනිස්සු ගෙදර යන්නේ කොහොමද? එතකොට එහෙමනම් අපි ගම් මට්ටමින් ගිහිල්ලා යම් යම් තැන්වල පැරණි චිත්‍රපටි හෝ මිනිසුන්ට නොමිලේ බලන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න, එහෙම නැත්නම් කෙටි චිත්‍රපටි හදපු සිනමාකරුවන්ට කිසියම් ආකාරයක ඔවුන්ව සංරක්ෂණය කරලා ඒ වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය දක්වන්න ඉදිරියට කටයුතු කරන්න. එවැනි විවිධ අපේ යෝජනා මට්ටමින් ගේන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. يعني අපේ රසවින්දනයේ පවා ගම් මට්ටමට යන්න බැරි තැනක හිර වෙලානේ තියෙන්නේ. ඉතින් ඒ කාරණා කටයුතු එකක්වත් වෙන්නේ නැහැ කළුම් රජයක මූලික අවධානය ඊට යොමු වෙන්නේ නැත්තම්.
ඉතින් එවැනි දෙයකින් හෝ මේ මියදෙන්න කලින් මේ සිනමා කර්මාන්තය බේරගන්න ඉදිරිපත් වෙනවා නම් මං හිතන්නේ ඒක හෙට දවසට වඩා යහපත් දෙයක් වේවි. නැත්නම් යම්කිසි දවසක يعني අපිට වඩා තව දශක කීපයක් ඉස්සරහට ගියාම ඒ පරම්පරාවල දරුවෝ කියයි මේ ඉස්සර ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කියලා එකකුත් තිබිලා තියෙනවා කියලා. ලංකාවේ සිනමා කර්මාන්තය දිහා හැරිලා බලනකොට අපිට කාන්තා නියෝජනය දකින්නට ලැබෙන්නේ අධ්‍යක්ෂණ කාර්යභාරයේදී ඉතාම අල්ප වශයෙන්. මෑත කාලයේදී අධ්‍යක්ෂණයට යොමු වෙච්ච අධ්‍යක්ෂකවරියන් ඉන්නවා නම් ඉතාම සීමිතයි. ඔබ ඉන්නේ කෙනෙක් ඔබ කියන විදියට ඉදිරි අනාගතය මේ තරම් පැහැබර නැත්නම් වගකිවයුත්තන් මේ සඳහා අදාළ වෙන නිසි පියවර අරගන්නේ නැත්නම් ඔබ කලින් කියූ දෙය සිදුවනවා වළක්වන්නට අපහසු වන්නට පුළුවන්. ඉනෝකා, කෙනෙක් ඔබට චෝදනා කළොත් ජාතික රූපවාහිනියේ සභාපති ධූරය ඔබ වෙත පිරිනැමුණේ දේශපාලන සම්බන්ධතා නිසා වෙන්න කියලා ඔබට මොනවද කියන්න තියෙන්නේ? විවිධ කලාකරුවන් පෙරමුණ අරගෙන මේ රටේ දේශපාලන ආර්ථික වෙනසක් වෙනුවෙන් සටන් කරා. ඒ පිරිස අතරේ සමලි ෆොන්සේකා, ජගත් මනුවර්ණ, මම, එතකොට ධර්මසිරි බණ්ඩාරනායක ආදී ප්‍රවීණ ශිල්පීන් වගේම තරුණ ශිල්පීනුත් ඇවිල්ලා මේ අරමුණ වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. නමුත් 2015 රජයේ බිහිවුණෙන් පස්සේ ඉතින් යම් යම් තනතුරු දිනාගත්තා. හැබැයි දැන් මම යම් පොදු අරමුණකට කැප වුණා කියලා මම එතනින් පස්සේ පිළිබඳ කාටවත් දැනුම් දෙන්න ගියෙත් නෑ, ඉල්ලීම් කළෙත් නෑ. කොටිම එකම එක ටෙලිෆෝන් කෝල් එකක්වත් මම බොහොම ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්නේ ඔයිට කලිනුත් මං කියලා තියෙනවා, කිසිම ඇමතිවරයෙක්ට හෝ ඇමතිවරයෙක්ගේ නියෝජිතෙක්ට මම ලබා දීලා නෑ කිසිම ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඉතින් ඒගොල්ලන්ටත් මාව මතක නැති වුණා, මටත් ඒගොල්ලන්ව මතක නැති වුණා. ඔහොම කාලේ යද්දී 2018 මංගල සමරවීර හිටපු අමාත්‍යතුමා, ඇතරම එතුමා මාව කලින් ඉඳලා දන්නවා යම් ප්‍රමණකට. ඔහු ඊට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජයන් තුලත් ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරලා තිබුණා. එතකොට ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට පත්වීමක්, ඔහුට يعني ඔහුගේ අමාත්‍යංශ වෙනස් වීමක් වුණා 2018 දී. ඒ වුණාම මේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වූ රුවන් ෆර්ඩිනෑන්ඩස්, රුවන් ගුරුගේ, ඒ කියන්නේ ওই නම් දෙකම පාවිච්චි වෙනවා, ඔහු මට කතා කරලා ඉල්ලීමක් කරා මේ ඉනෝකා ඕනෑම අධ්‍යක්ෂ මණ්ඩලයක වුණත් තනතුරක් ඔබට ලබා දෙන්න පුළුවන්, කියන්නේ ඔයා වැඩ කරන්න මාධ්‍ය ගැන දන්න කෙනෙක්, ඒ වෙනුවෙන් ඔයාගේ දායකත්වය ලබා ගන්න අපි කැමතියි කියලා ඉල්ලීම් කරා. මං රුවන්ට කියපු දේ තමයි, රුවන් මං තනතුරු වලට කැමති, එහෙම ලොකු ආසාවක් තියෙන කෙනෙක් නෙමෙයි, මට තනතුරු නම් එහෙම අවශ්‍ය නැහැ, හැබැයි මට මොකක් හරි වගකීමක් දීලා මට ඒ වගකීම ඉෂ්ට කරන්න යම්කිසි වැඩ කොටසක් පැවරුවොත් මං ආසයි එහෙම අභියෝගයක් බාරගන්න කියලා. ඉතින් ඉච්චරයි, ඒ කතාබහ එතනින් අවසානයි. කොහොම හරි සතියක් විතර ගිහිල්ලා රුවන් ආය දවසක් මට කතා කරලා කිව්වා, ඉනෝක ඔන්න ඔයාට වගකීමක් පවරන්න යනවා ඇමතිතුමා, මේක නම් බාරගන්න බෑ කියන්න එපා, ඔයා මේක කොහොම හරි බාර අරගෙන වැඩේ වගකීම ඉෂ්ට කරන්න කියලා. මම මොකද්ද කියලා ඇහුවා. ඇහුවාම තමයි රුවන් කිව්වේ, ඔබට රූපන් සංස්ථාව සභාපති ධූරය පිරිනමන්න ඇමතිතුමා තීරණය කළා තියෙනවා මේ ඒ වගකීම කොහොම හරි ඉෂ්ට කරන්න කියලා. එතෙන්දි මට ඇත්තරම එකපාරට ලොකු ශක්තියක් ආවා. මොකද මම රාජ්‍ය පරිපාලනයේ නියලිච්ච නිලධාරියෙක් නෙමෙයි, මම මගේ නිෂ්පාදන يعني රූපහ නිෂ්පාදන ආයතනයේ මගේ සිනමා පට නිර්මාණය කරද්දි මම ඒ පරිපාලනයේ කටයුතු වල මූලිකත්වය අරන් කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ වුණත් මට මං සාමාන්‍ය පොඩ්ඩක් ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න කැමති කෙනෙක්. ඉතින් මම ඒ වගකීම බාර ගන්නවා. ඉතින් ඒ බාරගත්තෙන් පස්සේ ඒ රූපන් සංස්ථාවට යනකොටත් ඇත්තටම රූපන් සංස්ථාව අපි කවුරුත් දන්නවා කිසියම් ආර්ථික මේ වශයෙන් අර්බුදයකට ලක් වෙලා තිබුණේ. එද ඇත්තට මම ඉන්න කාලය තුලදී වුණත් කැලුම් මට ඒක ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් වුණේ නැහැ. ඒක කරන්න හරි අමාරු දෙයක් විවිධාකාර හේතුන් නිසා වෙයි. ඔව්. ඉතින් නමුත් එකම දේ අර ඒ මම ආයතනයට සම්බන්ධ වෙනකොටත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මිලියන 25ක ඒගොල්ලන්ට යම් සහනයක්, සහන දීමනාවක් ලබා දෙනවා. කියන්නේ ඒක නැවත ලබා ගන්න නෙමෙයි දෙන්නේ මේ පරිණඩි ගෙවීම සහ ඉතුරු කටයුතු සඳහා. ඇතර මම ගිහිල්ලා 2018 වර්ෂයේ මුදල් වර්ෂයේ සඳහායි ලැබීම අපිට ලැබුණේ, කියන්නේ මාස්පතා මිලියන 25ක්. එතකොට 2019 වර්ෂයේදී නැවත ඇමතිවරයා වෙනස් වුණා. මංගල සමරවීර ඇමතිවරයා වෙනකොට රුවන් විජේවර්ධන පැමිණියා.
ඒ වගේම යම් ආර්ථික අර්බුදයකුත් තිබුණා රටේ. මොකද අර දවස් 52 ආණ්ඩුව හරහා ඇතිවෙච්ච ආර්ථික ගැටලුවේ කොහොම හරි 2019 වර්ෂයේ මිලියන 25 ලැබුණේ නැහැ. නමුත් ඒ මුදල් වර්ෂයේ පුරාම මම ජාතික රූපවාහිනියේ සියලු සේවකින්ගේ පරිණඩි ගෙවලා ආයතනය නඩත්තු කරලා අපේ තව ටවර්ස් තියෙනවා ලංකාව පුරා. ඒ ටවර්ස් වල මේ පරිපාලනය මේ කටයුතු VIP පැහැදම් ඔක්කොම දරලා මම සහ කාර්ය මණ්ඩලය සියලු දෙනාම ආයතනයේ ඉන්න 15 සේවකයා දක්වා එහි ක්‍රෙඩිට් එක එන්න ඕනේ. මොකද ඔවුන්ගේ ශක්තියෙන් හා ශ්‍රමයෙන් තමයි මේ ජයග්‍රහණය ඔවුන් ලැබුවේ. ඒ කිසිම විදිහකින් අපි අර්බුදයකට ලක් නොවි මේ ආයතනය පවත්වාගෙන ගියා. ඒ වගේම මේ අර මිලියන 25 අපි නැවත ඒ අපේ පරිපාලනමය අයිතීන් වගකින් බාර දුන්නාම ඊළඟට එන සභාපතිවරයා නැවත ලබාගෙන තිබුණා. හැබැයි මෑතකදී ආයි මේ අර රටේ ආර්ථික අර්බුදයේ හින්දා ගෙවන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා ඒක දැන් ගෙවන්නේ නැහැ කියලා ආරංචියක් තියෙනවා. ඉතින් මට තියෙන සතුට තමයි කැලුම් ඇතරම මම පරිපාලන සේවයේ නිලධාරියෙක් නොවි මම සහ මම ඒ ආයතනයේ ඉන්න සේවකින් මොකද ඊට කලින් ඔවුන් හොයපු නැති මිලියන 25 එක මොහොතකදී පටන් ඔහු වර්ෂ ඒ කියන්නේ එතකොට අවසානේ බැලුවම මිලියන 300ක් රාජ්‍ය භණ්ඩාගාරයට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ අපි කාට වුණත් මම කියන්නේ අපි පූර්ව අත්දැකීම් තියෙන්න ඕනේ එහෙම දෙයක් නෑ මම කියන්නේ. හැම කෙනෙක්ම තමන් හෘද සාක්ෂිමේ වශයෙන් තමන් දනවන තමන් අවංකයි කියලා. ඒ වගේම තමන්ට කැපවීමක් තියෙනවා නම් යම් කිසි සුවිශේෂ ඉලක්කයකට තමන් ගමන් කරනවා නම් එතෙන්දි යම් යම් අයක හිතරි දෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ. මොකද හුඟක් අයගේ මම තියෙන චෝදනාවක් තමයි දැන් රූපවාහිනී සංස්ථාවෙන් දෙද්දි පවා මේ මැඩම් කිසි දෙයකට නවා ගන්න බෑ කියලා. ඒක කියන්නේ වෘත්තීය සමිතිය තමයි වැඩිපුර මේ චෝදනාව මට කළේ. ඉතින් හැබැයි ඔවුන් මම ගියෙන් පස්සේ අද කියනවලු නෑ ඒ කරපු දේවල් හරි කියලා. ඉතින් මට හිතෙන්නේම කැලුම් සමහර තැන්වලදී දැන් පවුලක් ඇතුළේනොත් එහෙම දෙමව්පියන් අපිව තරවටු කරලා යම් ආකාරයකට පීඩනයකටපත් කරලා අපිට මෙල්ල කිරීමක් කරලා අපි විනයගත කරනවා. හැබැයි ඒකේ ප්‍රතිඵල අපි නෙලාගන්නේ ඇතැම් විට ඔවුන් ජීවිතුන් අතර නැති කාලෙක. ඉතින් එකම දේ තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ මට රැත් නිදා ගන්නකොට හිතේ සතුටෙන් මම වැරදි කාරයක් නෙමෙයි මම කුරා කූඹියෙක්ටවත් වරදක් නොකරපු අභිමානවත් ගැහණි කියලා මට නිදා ගන්න යන්න පුළුවන් නම් ඒ තමයි මගේ ජීවිතේ මම ලබන ලොකුම සම්මානය. අනිත් හැම දෙයක්ම භෞතිකයි. ඒව අපිට ඇති වෙලා නැති වෙලා යන්න පුළුවන්. මට තව එක දෙයක් කියන්න ඕනේ. මේක නොකියුවොත් අඩුවක් වෙනවා. ඇත්තට මේ සියලු දේ කරන්න පිටිපස්සේ ශක්තියක් වුණේ අද ජීවතුන් අතර නැති කෙනෙක්. මට ඔය කිසි සෙල්ලමක් දාන්න බෑ කැලුම්. මොකද මම රාජ්‍ය නිලධාරියෙක්. ඒක ඇත්තටම දේශපාලන පත්වීමක්. පරිපාලන සේවා කොමිෂන් සභාව කියලා අපි කොමිෂන් සභාපත් කරන්නේ. ඒ හරහා දැන් කිරීම කරනවට වඩා ඊට පෙරපත් කරාට වඩා යම් කිසි විධිමත් ක්‍රමයක් යටතේ යම් කමිටුවක් ජනාධිපති කමිටුවක් විසින් තෝරාගත්ත නිලධාරියෙක් තමයි ඔවුන් ආයතනවල සභාපතිවරුන් හැටියට තෝරලා යවුවේ. හැබැයි ඒක දේශපාලන පත්වීමක්. ඒක මම පිළිගන්නවා. ඒක අදටත් එහෙමයි එදත් එහෙමයි. මට ඔය කිසිම චණ්ඩිකමක් කරන්නවත් ඔය කිසිම ඔය කයිවාරු ගන්න දෙයක් අපිට කරන්නවත් අපේ කණ්ඩායමට මා ඇතුළු නිලධාරීන්ට සහ සේවකීන්ට අපිට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇමතිවරයා බොහොම දුර්වල අරමුණුත් එක්ක කටයුතු කරනවා. මට එකම එක දෙයක් කියන්න ඕනේ අපේ අතරද්ද ජීවිතුන් අතර නැති මංගල සමරිවර ඇමතිතුමන් ගැන. එතුමා මට මේ පත්වීම දෙනවෙලි මහා අපූරු කතාවක් කිව්වා. ඔහු ඒ කියපු කතාවෙන් තමයි මට තේරුණේ මට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඒ තමයි ඔහු පත්වීම් ලිපිය දෙනකොට කිව්වා ඉනෝකා අපිට ජාතික රූපවාහිනිය ඇතුලේ ප්‍රොපගැන්ඩා කරන්න ඕන නම් අපි ඔයා වගේ කෙනෙක් තෝරගන්නේ නැහැ. ඒකට අපිට වෙනත් ඉන්නවා අපේම ඌ පාර්ශවකරුවන් අපිත් එකට දේශපාලනය කරන. නමුත් අපිට අවශ්‍ය වෙනවා මාධ්‍ය හරියට හසුරවන්න පුළුවන් මාධ්‍ය පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලෙක් ඒ වගේම ඍජුව වැඩ කරන කෙනෙක් මේ වගකීම දරන්න හේතුව දැන් රජයේ ඔක්කොම තියෙන දේශපාලන කරුණු කාරණා වුන් මුදා හරින්නේ රාජ්‍ය නාලිකා වලින්. එතකොට එහෙම වුණාට ඇති වැඩක් නැහැ රාජ්‍ය නාලිකාව මිනිසුන් බලන්නේ නැත්තම් රටේ ප්‍රේක්ෂකීන්ගේ පිළිගැනීමක් නැත්තම් ඒව තුළ හොඳ නිර්මාණ යනවා කියලා ඒ මිනිස්සු ඒවට රොක් වෙන්නේ නැත්තම් වෙනත් පෞද්ගලික නාලිකා නම් ඔවුන් ආසාවෙන් නරඹන්නේ අර අපි අරමුණ අපිට ඉෂ්ට කරගන්න බෑ. ඒ හින්දා ඔබට පුළුවන් නම් ඔබ මේ ආයතනයට ගිහිල්ලා මේ රටේ මිනිසුන්ට බලන්න පුළුවන් නිර්මාණ ටිකක් මේ නාලිකාවෙන් පෙන්නලා මේ නාලිකාව මිනිසුන්ගේ ආදරයේ ජනප්‍රියත්වයේ දිනාගත්ත නාලිකාවක් බවට ඔබට පත් කරන්න පුළුවන් නම්
එය ඔබ අනියම් විදිහට අපේ දේශපාලන ගමනට අතදීමක් වෙනවා. ඒ හින්දා ඔබ ප්‍රොපගැන්ඩා කරන්න එපා මේක ඇතුලේ. මේ නාලිකාව මිනිසුන්ට බලන්න පුළුවන් තැනක් කරන්න. ඒ වගේම ඔබ ජාතික රූපවාහිනිය හදන්න යන්නත් එපා. මොකද ඒක වෙනත් පරිපාලන කටයුත්තක්. මොකද ඒක කියන්නේ අපි මේ මොහොත තුළ ජයගත හැකි දෙයක් නෙමෙයි. මොකද ඒක යම් කාලාන්තරයක් තිස්සේ විවිධ ගැටලුවලට මුහුණ දීපු තැනක්. හැබැයි ඔබ මේ රටේ සුවහසක් ප්‍රේක්ෂකයින්ට මේක නැරඹිය හැකි නාලිකාවක් බවට පත් කරන්න කියලා. ඉතින් ඒකෙදි මම පුංචි ආඩම්බරයකින්, නිහතමානී ආඩම්බරයකින් කියන්න ඕනේ කැලුම්, මම ජාතික රූපවාහිනී හිටපු කාල පරිච්ඡේදය තුළ ඊට වසර 15කට කලින්, ඒ කියන්නේ ඉසුරු යෝගයේ ටෙලි නාට්‍ය තමයි ඊට කලින් චැනල් ඔෆ් ද ඉය සම්මානයේ ඕනෑම සම්මානවලකින් ලංකාවේ ජාතික රූපවාහිනියට රැගෙන ඇවිත් තිබුණේ. නමුත් 2019 වර්ෂයේ වෙනුවෙන් ලංකාවේ සම්මානවල දෙකකදීම චැනල් ඔෆ් ද ඉය සම්මානය අපේ නාලිකාවට රැගෙන එන්න මට අවස්ථාව උදා කරලා දෙන්න හැකි වුණා. ඇත්තටම ඒක ලැබෙනකොටත් මම හිතියේ නෑ තනතුරේ. මම මොකද ඊට පහුව පස්සේ අවුරුදු දෙකක් ලබා දෙන. එතකොට ඇත්තටම හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ අවස්ථාවන් වලදී බොහොම හෘදයාංගමව අපිවත් සිහිපත් කරලා තමයි සම්මාන ගත්තේ. ඉතින් මොකක් හෝ පුංචි දෙයක් මට කරගන්න පුළුවන් වුණා කියන ආත්ම තෘප්තිය තියෙනවා. ඒ සේරටම වඩා මට වටින්නේ කැලුම් අදටත් ජාතික රූපවාහිනියේ ඉන්න සහෝදර සේවකයින් අදටත් මට නිතරම දුරකථන ඇමතුම් දීලා මාත් එක්ක බොහොම සුහදව කතා කරනවා. ඉතින් ඒ අතරේ දේශපාලන අරමුණුත් එක්ක ගැටෙද්දී ඇතිවෙච්ච යම් යම් විරසක වීම එක්ක ඇති යම් පාර්ශ්වකරුවන්ද නැතුව නෙවෙයි. මොකද සමහරක් අය දේශපාලනිකව මං ඇතුළේ ඉඳදී මට විශාල වශයෙන් බැටදුන ඇතැම් පිරිස් ස්ට්‍රයික් පවා කරපු අවස්ථා තිබුණා. හැබැයි ඒ හැම දෙයක්ම මං හිතනවා අපි හරි මධ්‍යස්ථ විදිහට බාර අරගෙන අපිට පුළුවන් නම් අපි අරමුණ සාක්ෂාත් කරගන්නට. මොකද අපි හැමෝම මිනිස්සු හැටියට අපේ තුල වටිනාකමක් තියෙන්නේ අපි මිනිස්සුත්වය ලැබුවෙන් පස්සේ අපි මේ ජීවිත කාලය තුල කරන කියන දේ. ඔබ කැලුම් විජේසූරිය වෙන්නෙත්, මම ඉනෝකා සත්‍යංගනි වෙන්නෙත්, එහෙම නැත්නම් තව කෙනෙක් තවත් පුද්ගලෙක් බවට පත් වෙන්නේ මේ හැඳුනුම්පත අපිට ලැබෙන්නේම අපි මේ පොළවට කරන කාර්යභාරය උඩයි. එහෙම නැත්නම් අපි අනිකුත් සියලුම මේ ලෝකයේ උපදින කෝටි සංඛ්‍යාත මිනිසුන් අතරේ ඉපදිලා කාලා බීලා නිදාගෙන අපි මේ බිම හැරදාලා යන තවත් එක මිනිසෙකින් පිරිසක් පමණක් වෙනවා. ඉතින් අපි හැමෝටම පුළුවන් නම් මොකක් හෝ සුවිශේෂ අරමුණක් වෙනුවෙන් තමන් කැපවිලා ඒක තවත් කෙනෙක්ගේ වටිනාකමක් තහවුරු කිරීමක් හැටියට අපිට මේ පොළොට ඉතුරු කරලා යන්න. මම හිතන්නේ ඒක තමයි මේ ජීවිතෙන් අපි ලබන ජයග්‍රහණය කියලායි මම විශ්වාස කරන්නේ. ඔබ මිනිස්සුන්ට පමණක් නෙවෙයි සත්තුන්ටත් අසීමිතව ආදරය කරනවා. ඔබේ රැකවරණය ලබනවා ඔබේ නිවසේ සුරතල් සතුන් රැසක්. කී දෙනෙක් විතර ඉන්නවාද? දැනට පූසෝ 12කුයි, බල්ලෝ කියන්න මං කැමති නෑ, බව්වෝ 12කුයි ඉන්නවා. ඇතර ඔයිට 24 දෙනෙක්. ඔව්, ඔයිට කලින් ඊටත් වැඩි හිටියා. ඒ අතරේ මම තව ගෙවල් හොයලා දීපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම ඒක මම අර වාට කිව්වා වගේ කැලුම් ජීවිතේ යම් යම් කඩේම් තියෙනවා. එහෙම යම් පැතිවලට අපිව නිහඬව රැගෙන යන. විශේෂයෙන්ම මේකෙදි මම කියන්න ඕනේ සතුන් කියන්නේත් මිනිසුන් වගේම අතිශයම සංවේදී ජීවීන් කොට්ටාශයක්, විශේෂ මධ්‍යස්නායු පද්ධතියක් තියෙන සතුන්. මොකද දැන් ශුද්ධ ජීවිනුත් සතුන් එහෙම බැලුවොත් නමුත් ඊට වඩා මධ්‍යස්නායු පද්ධතියක් ඇති සතුන්ට අපි නොහිතුවට හරි තදින් හැඟීම් දැනීම් තියෙනවා. දැන් අපි ගත්තොත් ඌරා වගේ සතෙක් අපි හිතනවා ඌරෙක් වගේ කියලා අපි කියන්නේ කතාවට. හැබැයි ඔබ දන්නවද ලෝකේ ඉන්න වඩාම සංවේදී සත්වයින් ලයිස්තුගත කරාම හතරවෙනි තැනට ඉන්නේ ඌරා කියලා. මුළු ලෝකෙම ඉන්න සත්තු ලයිස්තුගත කරාම ඔබ අද අන්තර්ජාලයට ගිහිලා පිරික්සුවොත් ඔබට දැනගන්න පුළුවන් අලියා, සිංහයා, චිම්පන්සියා වගේම ඌරත් ඒ කැටගරි එකට එනවා. එතකොට අපි දන්නවා ඌරන් වගේ සතුන් වදකාගාර ඇතුලේ, කියන්නේ ඒ මරණ තැන්වල මිය යන්න කලින් දැඩි විදිහට පොළු මුගුරුවල පහර කාලා තමයි ඔවුන් ඇත්තරම මිය යන්නේ. මොකද හේතුව අර ඌරාගේ ඇඟේ තියෙන තෙල් තට්ටුව බිඳලා තමයි ඒ පහරදීම, ඒකට තමයි පහරදීම කරන්නේ. මොකද එහෙම නැත්තම් ඔවුන්ගේ මස් ගල් වෙනවා කියලා කියනවා. මොකද ඒක සොෆ්ට් වෙන්නේ නැහැ කියලා මේ ආහාර පිළියෙල කරද්දි. ඉතින් නමුත්
අපි ඒ ආහාර වේල ගන්න අපිට ගත වෙයි ඕනනම් විනාඩි 15ක් 20ක් උපරිම. නමුත් අර සතා තමන්ගේ ජීවිතේ කොච්චරනම් මරණ බයකින් මේ වේදනාව විඳිනවද මේ යන්න කලින් මොකක් වෙනුවෙන්ද? ඉතින් මම කියන්නේ අපි හැමෝම මේ ලෝකෙට උපදිලා අපිට මොන ආගමක්වත් ඇත්තට මේ ලෝකේ වැඩක් නැහැ කියලාම මිනිසු තුල ඒ මානව දයාව වගේම ලෝකේ මානවින්ට පමණක් නෙමෙයි ඒ අවට ගහකොළට පරිසරයට සතා සිව්පාවුන්ට ඒ කරුණාව දයාව නැත්තම්. ඇත්තට මම වඩාම සංවේදී වෙන ඉසව්වක් මේක. මොකද මම ලේසින් අඬන කෙනෙක් නෙමෙයි. නමුත් මගේ ඇස්වලට ඕනෑම වෙලාවක සතුන් විඳින දුක දැක්කහම මොකද ඒ අයට කතා කරන්න බෑ. ඒ අයට තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා කෑ ගහන්න බෑ. අඩු ගානේ බඩගින්නක් ඇති වුණත් ඉල්ලලා කෑම ටිකක් කන්න බෑ. ඉතින් නමුත් මේ බුද්ධ ධර්මයට අනුව අපි යම් කෙනෙක් පුනරුත්පත්ති විශ්වාස කරනවා නම් හිතන්නකෝ ඊළඟ අවස්ථාවේදී ඔබට ඒ ජීවියා බවට පත් වෙන්න ලැබුණොත් ඔබට මොනතරම් වේදනාවක් දැනේද? ඔබ වදකාකාරයකට අරන් ගිහිල්ලා ඔබේ අතපය බැඳ දාලා ඔබට පහර දීමක් කරොත් ඔබට කොයිතරම් වේදනාවක් එනවද මානසිකව කායිකව? ඉතින් එවැනි තැන්වලදී අපිට මිනිස්සුන් හැටියට පුළුවන් නම් හැම වෙලේම ඒ දේවල් පිළිබඳ දෙපාරක් හිතලා ජීවිතේ ගත කරන්න මං හිතනවා ඒක හරි වටිනවා කියලා. විශේෂයෙන්ම මම මේ වෙජිටේරියන් කෙනෙක් උනේ මේ ස්ටයිල් එකට නම් නෙමෙයි. මම බිත්තර කනවා. ඒ බිත්තර කන්නේ ෆාම් මික්ස්. මොකද අපි හැමෝම දන්නවා ෆාම් මික්ස් වල ජීවයක් නැහැ. ඉතින් එහෙම අර ස්පිරිචුවල් රීසන් එකකට හරි වෙන මොකක් හරි එකකට නම් මං ඉතින් බිත්තරවත් කන්න බෑනේ එහෙමනම්. නමුත් මට ජීවයක් නැති ඕනෑම දෙයක් මං බොහොම සතුටින් භුක්ති විඳිනවා. එතෙන්දී මම ලබන ලොකුම වාසි දෙකක් තියෙනවා කියලා. එකක් තමයි දැන් මං අවුරුදු 20 ගාණක් තිස්සේ මේ ආහාර ක්‍රමයට පුරුදු වෙච්ච කෙනෙක්. මං කිරිවත් බොන්නේ නැහැ. මම මේ කියන්නේ දහන්නේ මේ පිටිවලින් හදන පානයන් මේ කෙනෙක් මිනිස්ටර් මෝල්ට් වගේ දේවල් මම බොන්නේ. ඉතින් ඇත්තටම මේ මෙතෙන්දි වාසි දෙක තමයි. එකක් අපි හදවතින් කොයිම තැනකවත් අපිත් එක්ක තනි වුණාම අපි ගිල්ටි නැහැ. ඒ කියන්නේ අපි ජීවත් වෙන කෙනෙක්ගේ හුස්මක් නැති කරන්න කොහේ හෝ දුර තැනකදී හරි සම්බන්ධතාවයක් දක්වලා තියෙනවා කියන ගිල්ට් එක නැහැ අපිට. අනිත් කාරණය තමයි ශරීර සෞඛ්‍ය. ඇත්තටම ඒ තුලින් මට ලැබිච්ච ශරීර සෞඛ්‍ය පිළිබඳව ඇතිවෙච්ච වෙනස මගේ හැමේ පැහැයද මගේ බාහිර පෙනුමද? මොකද මම කවදාවත් සෙලෝන් යන කෙනෙක් නෙමෙයි. බොහොම විවෘතව කියන්නේ. ඒ කියන්නේ මම ওই මේකප් එකක් කරගන්න විශේෂ අවස්ථාවකට යනව ඇරෙන්න මම ෆේෂල් කරන්න යන, හෙයා ට්‍රීට්මන්ට් කරන්න යන, මසාජ් කරන්න යන, ලේසර් ට්‍රීට්මන්ට් කිසි දෙයකට යන කෙනෙක් නෙමෙයි. මම මේ බොහොම විවෘතව කියන්නේ මේ කියන්නේ කැමරාවක් ඉදිරියේ එහෙම යනවා නම් එතකොට කෙනෙක් කියයි ඉනෝකා අපේ තැනට එන්නේ කියලා. කිසිම දවසක මං අඩු ගානේ ෆේෂල් එකක්වත් මට කරපු දවසක් මතක නැහැ. ඒකට හේතුව අපිව ආදරෙන් බලා ගන්නවා නම් අපිට අපේ පරිසරයට අපි දක්වන ආදරයම නැවත අපිට ආශිර්වාදයක් වෙනවා. ඒ අපේ බලා ගැනීම තුළ අපිට අර මං කලින් කිව්වා වගේ හිතේ කිසිඳු පසුතැවීමක් කියන්නේ කිසිම තැනක මං වැරදිකාරයෙක් කියන හැඟීමක් නැහැ. ඒ වගේම අර මං කිව්වා වගේ රැයට හොඳට නිින්ද යනවා, මනස නිරවුල්, ඒ සියලු වරප්‍රසාද භුක්ති විඳිනවා. ඉතින් ඕක තමයි කියන්නේ. රැට නිින්ද යනකොට හොඳට හිත සංසුන්ව නිදහස් මනසකින් එළිවෙනකල් නිදා ගන්න පුළුවන් නම් ජීවිතේ මං තවත් කෙනෙකුට වරදක් කරන්නේ නැහැ කියන හැඟීම හිත තුළ ධාරණය කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් මිනිස්සෙකුට ඊටත් වඩා තවත් නම් මොනවද? My side of the story මේ කතාබහ පටන් ගත්ත තැනට මම ආයෙත් සැරයක් ඔබව රැගෙන යනවා. චිත්‍රපටි සම්මාන උළෙලක, එහෙමත් නැත්නම් සිනමා සම්මාන උළෙලකදී හොඳම නළුවාට සම්මානය ලැබෙනවා නම් ඒ සම්මානය ලබා ගන්න යා යුතු වන්නේ හොඳම නළුවා. හොඳම නළුවා ඒ සම්මානය ලබා ගන්න යන්නේ නැත්නම් ඒ අවස්ථාවට සහභාගී වන්න වරම් ලැබෙන්නේ නැත්නම් ඔහුගේ පවුලේ කෙනෙකුට, එමත් නැත්නම් චිත්‍රපටියට සම්බන්ධ වෙනත් කෙනෙකුට ඒ සම්මානය ලබා ගන්න පුළුවන්. එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. මෙතනදී ඇත්තටම මොකද්ද උනේ ඊනෝක? ඔබ හිතන විදිහට මොකද්ද උනේ? හොඳම නළුවා සම්මානය ලබා ගන්න ගියේ නැද්ද? නැත්නම් ඒ සම්මානය ලබා ගන්න ඔහුට යන්න අවස්ථාවක් දුන්නේ නැද්ද? ඇත්තටම කැලුම් මේ සිද්ධිය ගැන කතා කරන්න මම පෞද්ගලිකව අකමැති වුණත් මෙවැනි දේවල් අපි සමාජයක් ඉදිරියේ, ඒ කියන්නේ මාධ්‍ය විෂය කරගෙන හෝ රටේ තියෙන දේශපාලන පසුබිම් විෂය කරගෙන හෝ කතා කරන්න අපිට බලකිරීමක් තියෙනවා.
ඇතරම ඒ අමාත්‍යවරයායි සම්මානය රැගෙන ඉන්නට විදේශගත වූ අමාත්‍යවරයා රටේ මාධ්‍ය ඇමතික පැත්තකින් අනිත් පැත්තෙන් ඔහු ඒ චිත්‍රපටි නිෂ්පාදකවරයා. ඉතුර නිෂ්පාදකවරයා හැටියට ඔහුට කිසියම් වූ සාධාරණ අයිතියක් හිමි වෙනවා ඒ චිත්‍රපටයට හිමිවන සම්මානයක් ගැනීමට. නමුත් අනිත් පැත්තෙන් ඒක සදාචාර සම්පන්න නොවන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තට මේ සම්මානය හිමි පුද්ගලයා විසින් ඒ සම්මානය ගත යුතුව පැවති මොහොතකදී ඒ අවස්ථාව ඔහු නොදුන්නේ ඇයි කියන එක. දෙවනි කාරණය ඔහු රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයා. එතකොට දැන් සාමාන්‍යයෙන් මට මතකයි මම රූපවාහිනී සභාපති ධුරයේ දරද්දී අපේ 1982 අංක 6 දරන පනත යටතේ තියෙන රෙගුලාසි මාලාවේ එකක් තමයි රූපවාහිනී මාධ්‍ය තුල මට වෙනත් කිසිදු නිර්මාණ කටයුත්තකට අත ගහන්න බෑ මම ඒ තනතුරේ දරද්දි කියලා. ඉතින් ඒ වගේ අර ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට රටේ මාධ්‍ය මෙහෙවද්දී ඔහු වෙනි කෙනෙක් නැවත ගිහිල්ලා ඔහු පුද්ගලිකව නිෂ්පාදනය කරපු චිත්‍රපටයකට සම්මානයක් අරගෙන එනකොට එතන අපි ඒක ඉට්ස් නොට් රයිට් කියලා අපිට කියන්නේ සදාචාරාත්මක ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඒ රංගන ශිල්පීන් දෙදෙනා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන්ද වන හින්දා දෙවනි ඔප්ෂන් එක ලැබෙන්න තිබුණේ දෙවනි අවස්ථාව ලැබෙන්න තිබුණේ ඔවුන්ටමයි හරි විදිහටම. සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙක්ට ඒ අවස්ථාව ගන්න නොලැබෙනවා නම් අධ්‍යක්ෂවරයා තමයි ගිහිල්ලා ඒ සම්මානය ගන්නෙ. මොකද මට මතකයි මගේ පොඩි අත්දැකීමක් මම පොඩ්ඩක් කියන්නම්. ඇතරම ඩකා අන්තර්ජාතික සිනමා උලේ අපිට සම්මාන ත්‍රිත්වයක් ලැබුණා. හොඳම චිත්‍රපටය, හොඳම විචාරක සම්මානය සහ හොඳම රංගන ශිල්පිනියට. ඒ අවස්ථාවේදී ඔවුන් ගුවන් ටිකට්පත් සමග නවාතැන් ඇතුළු සියලු පහසුකම් එක්ක ආරාධනා කරේ මට. මම දමිතා අබේරත්නට ටිකට්පත් මගේ බාර කරලා මම දමිතර කිව්වා, දමිතා මෙතන හොඳම නිලිය හැටියට සම්මානයක් තියෙනවා. හොඳම අධ්‍යක්ෂවරයා නෙමෙයිනේ ඔබ ගිහිල්ලා මේ සම්මානය රැගෙන ඉන්න මේකට ආයුක්තේ මම නෙමෙයි කියලා. ඇත්තටම ඊට පස්සේ මම ගුවන් තොටුපළට ගිහිල්ලා ඇයව මල් මාලයක් දාලා පිළි අරගෙන මේ සම්මාන තුනම අපි අරගෙන ආවා. ඉතින් අර කකුලුව ඇදේට ගිහිල්ලා පැටවුන්ට කිලින් යන්න කියන්න බෑනේ කැලුම්. ඉතින් මගේ ජීවිතය අත්දැකීම අනුව මං මූණ දීපු ඒ තත්ත්වයේ උඩ මට බය නැතුව කියන්න පුළුවන් සිද්ධ විය යුත්තේ මෙයයි කියලා. සිද්ධ විය යුත්තේ මෙයයි, නිවැරදි දේ නිවැරදි ආකාරයට සිදු වේවිය කියන යහපත් හැඟුම් සිතේ දරාගෙන අපිට සමුගන්න වෙලාව ඇවිදි. My side of the story, ඇගේ කතාව ඇගේ පැත්තෙන් අපි බොහෝ දේ දැනගත්තා. හිතන්නට ජීවිතයට අලුතින් අපි බොහෝ දේ එකතු කරගත්තා. අවසන් කරන්න කලින් මට යමක් ඔබට කියන්න ඕනේ සමා වෙන්න බාධා කරාට. ඇත්තටම කැලුම්ව මට මුණ ගැහෙන්නේ 80 දශකයේ මැද භාගයේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ. ඇත්තටම ඒ කැලුම් ඉතාම නිහඬව, ඒ කියන්නේ අර අපි සාමාන්‍ය වචනින් කියන්නේ එක එක්කෙනාගේ යම් යම් උදව් උපකාර විවිධ අනවශ්‍ය සන්තෝෂම් එහෙම අරගෙන ඉහළට යන මිනිස්සු අපි දකිනවනේ සමාජ ගොඩක්. නමුත් එහෙම නැතුව ඉතාම නිහඬව, හැබැයි එදා වගේම අදටත් සමාජය ඔබට මිනිසුන්ගේ පිළිගැනීමක් ආදරයක් තියෙනවා. ඒක දූදරුවෝ ටෙලිනාට්‍යම් පටන් අරගෙන මේ දක්වා ඔබ රැගෙන ඉන්නට ඔබ තුළ ඉන්න ඒ නිහතමානී මනුෂ්‍යයා වගේම ඔබ හැමෝගෙම හිත්රිද්දන් නැතුව, ඒක මගේ අතින් නම් ඇතරම වෙනව අඩුයි, මං චුට්ටක් බොහොම තද පුද්ගලයෙක් හැටියට තමයි හුඟක් අය හඳුන්වන්නේ. හැබැයි ඔබ ඊට වඩා හරීම දයාර්ථ, හරීම සුහදශීලී, ආදරණීය මනුෂ්‍යයෙක්. ඒක එදත් එහෙමයි කළුම්, ඒක අදත් එහෙමයි. මං ඒ වෙනුවෙන් මගේ තුළ තියෙන ඔබට කිසියම් සුවිශේෂ ආදරයක්. ඒ ආදරයක් මේ මොහොතේ මම ඔබට පුද නොකරොත් අද දවස මගේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබේ මේ කාරුණික අදහස් දැක්වීමට, ඒ හෘදයාංගම ආදරයට මගේ පැරණි මිතුරිය බොහොම ස්තුතියි හදවතින්. ඉනෝකා, මට ඔබට දෙන්නට දෙයක් නැහැ. හැබැයි මා මතක් වෙන්න මම ඔබට පුංචි තිලිනයක් අරන් ගා. මේක බොහොම සුළු තිලිනයක්. මේ තිලිනය තියාගන්න. හරි. පුංචි දෙයක් මා මතක් වෙන්න. ආදරෙන් මං ගන්නවා, බාර ගන්නවා. ඔබේ ජීවිතේ, ඔබේ අනාගත අපේක්ෂාවන් සියල්ලම සාර්ථක වේවා. මනුස්සයින්ට, සත්ව ලෝකයට ඔබ දක්වන ආදරය, දයාව තව තවත් වැඩියෙන් දක්වන්නට ඔබට වරම් ලැබේවා. ඔබේ ජීවිතේ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා
තෙරුවන් සරණින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබට සිසේම් වේවා. ආයුබෝවන්. මම මනුෂ්‍යකිරි ටිකක් ආඩම්බර කෙනෙක්. මම ජීවිතයේ අභාග්‍ය සම්පන්න සිදුවීම් දෙකකට මුහුණ දීපු කෙනෙක්. මගේ පියාගේ ඝාතනය සහ මව ඒ මොහොතේදීම සදාකාලික උත්පල පුද්ගලෙක් බවට රෝධපුටුවකට ඇදවැට්ටවීම. මගේ ප්‍රථම ප්‍රේමය ඇත්තටම ටයර් සෑයක් යට සැඟවී ගිය තවත් එක වේදනාත්මක කතාවකින් නිමා වුණා. මේක කොන්ත්‍රාත් එකක් දීලා කරපු ඝාතනයක්. තමන්ගේ ජීවිතයේ කොච්චරනම් මරණ බයකින් මේ වේදනාව විඳිනවද මේ යන්න කලින්? මොකක් වෙනුවෙන්ද? ඔබයි මමයි මේ කරන සාකච්ඡාව පවා ඒ සැලැස්මේ කොටසක්. අසාධාරණයන් වෙනුවෙන්, විවිධ දේවල් වෙනුවෙන් බොහොම කෑ ගහලා එළියට පැනලා කටයුතු කරාට තමන් යම්කිසි දෙයක් හඹාගෙන යාම විශේෂයි. මම හරි බැක්වර්ඩ් කැරක්ටර් එකක්. මම පාවිච්චි කරන වාහනයට අවුරුදු 20කට වැඩි මං මිලදී අර හුඟක් අයගේ මම තියෙන චෝදනාවක් තමයි දැන් රූපවාහිනී සංස්ථාව ඉදදී පවා මේ මැඩම් කිසි දෙයකට නවා ගන්න බෑ කියලා. ඒගොල්ලන්ටත් මාව මතක නැති වුණා, මටත් ඒගොල්ලන්ව මතක නැති වුණා. සිනමා කර්මාන්තයේ අවසන් හුස්ම අදිමින් ඉන්නවා කියන්නත් සිද්ධ වෙනවා. අපිට කකුලුව ඇදේට ගිහිල්ලා පැටවුන්ට කිලින් යන්න කියන්න බෑනේ. මගේ ජීවිතය අත්දැකීම අනුව මං මුණ දීපු ඒ තත්ත්වයේ උඩ මට බය නැතුව කියන්න පුළුවන් සිද්ධ විය යුත්තේ මෙයයි කියලා.